නදවේ පපුතේ දැන් අපි ්‍රරාජ්්‍ය නය ගැන තවදුරටාත් ඉදිරියට ලේසි නෑ නයබලන්නකෝ මොකදද මේ ෘර්ථ ප්‍රස්ථාරයි කියවෙන්නේ මේ විස්තරාත්මක විශ්ලේෂනය තුළ මේ වැඩි ප්‍රමාණයක්ති දේශීය නයි. දේශීය වෙළදපල වෙනදපල බැංකු බැංකු නොවන හා දේශීය වෙනඳපල නෝනමූලාසයන් සියල්ලෙම ගත්තාම ශ්‍රී ලංකාවේ රාච්චනාය තුළ ආසන්න වශයෙන් සියට හැටක් පමණ තියෙනවා දේශීය නය එමනං සීට හතලයක් පමණ ආසන්න වශයෙන් විදේශනය දැම්ම ඉමේච්චගත්ත එක හොඳට මතකතියාග ඇට ගන්නාර සංඛ්‍යාව වගුවල දකින වට වඩා ප්‍රස්ථාර්කම දිරිපත් කරන්නේ ඔබට හිතේ හොඳින් මතක තියෙන්න්න ඉතින් ලෙසි නෑ මෙහි නැ බර පස්සු පස්ස ඉලවනවා විශාලනය බරක් මුුණ දෙන්න බැරූ තමයි මේ නය ගෙවා ගන්න බැරු ුදුවන්නේ බලමු අපේ රට මොකක්ද වෙන්නේ මේ නයි තත්ත්වත් එක්ක පිස්ලේශණය කරලා. දැන්ගපියර කලින් දේශයනය, ලබාගන්න මූලාශ්‍රය වෙළඳපලද වෙනද පල නොනද වෙනද බැුදළඳපල බැංකු නොනද එයාදි වශයෙන් එක පැතිකඩක් කතා කරානි. ඉතින් බිභාගෙ ප්‍රශ්ණහන්න පුළුවන් එකක පැතිකඩවල් ගණනාවක් තියෙනවා දැන්බලන්න මේ නය ලබාගන්න විදිී අපි තවත් විස්තරාත්මක විශලේෂණය කරද්දී එය මූලාශ්‍රය නෝ විතරක් නෙමෙයි. එය? ද වෙනදපල නොවනද වෙනදල බැකුද බැංක නොනදවෙරදපල නෝරனாං කාගින්ද කොතනින්ද කියන අනු විසරක් නෙමෙයි. ඒ නය පරිනත කාලය අනුවත් නය වෙනස් වෙන් කරන්න පුළුවන්. බෙදල වෙන් කරන්න. එකනයි ගෙවා පියවන්නට ගතවන කාලේ. කෙටිකාලීනද. ඒවනැත්තාම් දිගු කාලීනද. නෑ උපරණ ඒ න ලබාගනතතියන්නේ එක බඳු නය උපකරණවලින්ද. නැ අපි මුදල් බැංකු පාඩමේදී. මේකට අවශ්‍ය මූලික කරුණු ගරනාවක් කතා කලතිී නවා අය උපකරණයම ූලාශයෙන් ඒ සියල්ල දැන් ඔබට නැවතත් මතක් වෙයි ඒ ජවනිකා බොහොම පැදිලු එමනං මේ දේශීනය නැවතත් ප්‍රබේද තුනකරවෙන් කරනවා පරිනත කාලය මූලාශරේ සහ උපකරණානුව. පර්ණත කාලයනු නාතක දියයාගන්න ඇතිෙන්නේ කෙටිකාලීන හා මැදිහා දිගුකාලීන නාය. පරනත කාලි දැම් මෙතන මේ පෙන්නපු ඒ ඒ සංග්‍ර්චකයන් වෙන වෙනම අපි අවශ්‍ය පරිදි තේරුම් ගන්න උත්සා කරමු. ඉට පස්සේ කිටි කාල නැය කියල කියන ෙම්ම අරිිින්තුරත් එක්ක සම්බධ කර යනවා දෑ ස්සල්ල ෙටි කාල ඉට පසය මැනි හදුකා තේරුම්ගීම. ෙටිකාල නෑැ කියලා කිව්ත් ඔබට එවැනි කෙටිටහුුවගේ ලියන් එනවා ෙටි පිරිතුරු මෙන්න බලන් සාමාන්‍යෙන් වර්ශීකට වඩා අඩුකාලයකදී පරි නතවනයකෙන අවරුද්දක්. ඊට වඩා අඩුකාලයක් තුළ ගෙවා පියවීතුවයි. එවැනි නය ලබාගන්නේ කෙබදු උපකරනවලින්ද. බාණ්ඩාගාර බිල්පත් මහබැංකු අත්තිි කාරම් තාවකාලික කියනෙ අවුද්දක් ඇතුළට ගෙ පිය වන්න වුන වානජි බැංකු සතු නොපිය වූ ආනය එන බිල්පත් දැන් ඕහ පොඩ්ඩක් මතකතියා ගන්න වෙන ඔබ එෙනම කෙටි සටහනත් වැැරත්තු කරගන්න ඒ කරුණු කාරණා මතකතියාගන්න ලේසු වෙන්න. ඉඩ පස්සෙමකක්ද මේ මැදි හා දිවකාලීන නය. බලම අපි කින් එක විස්තරාත්මකව. වසරකට වඩා වැඩි කාලයකදී පරනත වන වනං ඒවා මැදි හා දියවකාලීන න ඉඩ කලින් පෙන්ුවේ වසරකට වඩා අඩුකාලයකින් පන්නනත වෙන්නේ ිටිකාලීන වර්ශය කර වැඩිනං එක අවුරුද්දක් අවරු දෙක තුනක් තුන හතරක් කතරක් පහක් වෙන්න පුළුවන් බාණ්ඩාගාර බැඳුම් කර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර මේ ගැන රචනාහලියන්න්නේෙන්නේ නැහැ උබ මේ කරුණු කරුණු වශයෙන් පෙළගස්වන්න පුරුදෙන් ඕෝනේ ටිකක් පාඩන් කරගන්න උනන්දුවෙන් ඒකාරණා. මූලස්යනුව බැංකු බැංකුුණ ව නංශය තකතියා ගන්න මේ කතාය කරන්නේ ගෞ්ුව ඩෙප් හාච්චන අය ටි ිට ට ලෝයි කෙල්ල ටක්ගලාබ මතක්වෙන්න්න නැත්තන්ට බරන් කරනුටබඩර කන්න නි මතකින් තියායග බැංකංෂයේ බැංකවක්ශෂය කියන්නේ මහ බැංකුව වානජ බැංකු මේ කවර ආකාරේ බැංකවංශය ලබාගත්තත් එය ප්‍රසාරණාත්මක නයිගැනීමක් බව පෑට හොඳර මතකයි ඒවත් මෙතැදි නැවත මතක් කරන්න න්න මහබැකව එක්තරා අසීරු අභියෝගාත්මක යුගයක මහබැංකවේ අධිපතාවරේ වචයෙන් පත්වවෙච්චි පුද්ගලයක් ඔබට හෝ ගැනහොදර මතකඇති අපඒ වත්තික් සීපත් කරන කොටට මේ කරුණුකාරණා මතකයි මෙන්න මේ කාලවක්කවවානු තුල ශ්‍රී ලංකාවේ මහ බැංකවිසින් ගෞුල්ලබන තීන්දු තියරෙන පිළිබඳව අපි පසුව තොරතුරු යාවත් කාලීනව ඉගෙනගන්න වශ්‍යයි. අතිශයෙන් ැරෑම්කාරී භියෝකාරයුගයක තමයි එඇතු මා මහා බැංකු අධිපතිබර ෑඇවෙන්නේ නොදයි. බැකුුණව නංෂය බැංකුුණව නංක්ෂය කියන්නේ කවුන්ද ඉතිරිකිරීමේ ආයතන. ජාතික තතිරනී බැංකුවෙන්න පුළුව උගසසාාවජන බැංකුවෙෙන්න්න පුළුවන් ය ඉතිරි කිරීමේ ආයතන සේවකර්සාදක අරමුදල මූල්ලෙ සමාගම් රක්ෂනායතන වෙනත් පරිපාලනාය න රජයේදි භාර්තමයන්තු වල සංස්ථාවල රික්තරම දල්ති නොනං එ්වා නයි වශයෙන් ලබාගන්නවා මෙ කිසිවක් ප්‍රසාරණාත්මක මූලාසවයන් නෙමෙයි ශ්‍රී ලංකා ඩල බොන්ඩස් ව අට මත ගයිද මීට රූපරාම කීප එකක රිස්සල්ලි දක් මෙම හිමදයක් මේබල සංවර්ධන බැදුම්ර අන්නේ ගැන තමයි පොඩ මත කිරන ම මේ කීරදදුන්නේ ොකද තරලිතරවට දැන දෙවල් නෙමේ තර මේවාගේ රූපරාමුවක් දැක්කාම එක පෝඩක් මතකයි හරික් ෝ ිප ලංකා ලංකා සමාජවාද ප්‍රාන්ත්‍ර ජනරා ශ්‍ර ලංකාක වලප ොස්ො නො දේ බැදුම් කර සංවාර්ධන බැඳුම් කර නිකුත් කනවා ඒ පිටිඳ ප්‍රමාණවත් අවබෝධයක් හර තියෙනවා උපකරණ අනුවගත්තොත් අන්න ඒත් එකත් ා්ඩාර බැඳුම් කර දෙව්කාලී නයි ම බැංකු අත්තිිකාරම් කිටි කාලී නයි බාන්ඩාගාර බිල්පත් කෙටිකාලී නයි අන්න කෙටිකාලීන මැදි හා දෙව්කාලිරණ අය නයි උපගන්න නු දැන් අපි අවස්ථාකි පීවර කී පේයටට කකාලී වාට පෙන්වා මෙන්න මේදේ මේ බලන් මෙන්න මේ කොටස් තුන තමයි ඔය අපි සාකච්ඡා කරේ ය ස්සරට එෙම තමා අපසට ඉස ට පාරම කියගෙන ගදදි එකදිකට කෝච්චි වගේ යන්න බෑ හරිදිද මෙිරිවස කියරගත් නව කෝච්චැරිවස කරනන්නේ නමුත් එංජන එක පසුර ගන්න පුළුවග හරි එමචෙටිකාලීන මැදිහාදිවු කාලීන. කෙටිකාලීන වර්ෂයට ව අඩු පරණ කාලේ මදිහාදියු කාලන වර්ශෂයටඩා වැඩි පරණත කාලේ උන්න එකරදාල් උදහරණත් තියනවා. බැංකු බැංකුන ඕන්න රජීන අය. බැංුව බැංකුණ වනංශේ සංවල්දය බැඳුම් කර මැදි හාදිය් කාලින් නය උපකරණයක් එනන් දැන් ඔයාට පුළුවන් මෙතනින් ිටි කාලීන මැදි හාදියවූ කාලික වර් කරගන්න නය උපකරන අනුව දෙන නය අපි කලින් පරිච්චි දෙ කතායගරු විදේශනයත් අන්නේ වගේ සවරූපය අනුව මූලාශ්‍රයනුව ලබාගන්නා විවාහාර මුදල් මුණවාද කියරෙ අනුව නැවතත් කොටස්ස වල්ට බෙදෙනවා අපි ස්වරූපයනු කොමද විදේශන අය. ව්‍යාපෘතිනෑ ව්‍යාපෘති නොලනයි. ව්‍යාපෘතිනයහි ලකි වහමයි කිසියම් ව්‍යාපෘතියක් යෝජනා ක්‍රමයක් ඉලක්ක කරලා ඉනයිදන්න. අපිතමු දැන් උබට අදාළ අධ්‍යාප්‍රමාත්‍යංෂයේ පාසැල් සිසුන් සඳහා පරිගණක න්ත්‍ර පරිගණක විද්‍යාගාර සඳහා සියම් ව්‍යාපෘතියක් වෙනුවුම්ම මුදල් වංකරොත් විදේශ මලස්යන්ගෙන් ඒ අදාළ ව්‍යාපෘතිය සඳහාමයි ඒ මුදල් වැෑයිකල යුත්තේ අදාල් කාල්පරිච්චේදේ තුළ ඒ සඳහා නිසිපරිදේ මුදල් වැයකරනු හැකිවුුණොත් ආපහුදන්න වෙනවා සල්ලි. ව්‍යප්‍රති නොනණයකිවා මෙහෙම නිශ්චිතව ඉලක්කයක් නැහැ පොදවේදෙනවනය පාසුකම් ඒ රජයේ මනපේ පරිදි වියදම් කරන්න කළුවන් විධමාත්‍යංෂය දිිපාර්ටිමේන්තු ්‍යස්ථාවත මන්ඩල සංස්ථා අනුව. ඒගනතිම මෙම කියතනි නතර කරන්න යාය රතිශෙන් සාධාරන සම්පූර්ණ පාඩම අර කලින්යෝ වගේ මිස්තරාතුුව කියර දෙන්නා සියම් ව්‍යාපෘතියක් මිශ්චිතවම ඉලක්ක කරගෙන නි්චිතෝම ඉලක්ක කරගෙන ඒ ව්‍යාපෘති සඳහාම වියදම් කළේතු ආකාරයෙන් මච්චිතවම ඉලක්ක කරගෙන ඒ වෙනුවෙන් අය ලබාදීම බා්ඩ වශයෙන් හෝ මුදල් වශයෙන් හෝ ලබා දෙන්න පුළුවන් ද්‍රෞ්ව දෙන්න පුළුවන් විසේසක්්‍ය සේවා සපයන්නත් පුළුවන් ඒ සම්බන්ධය ව්‍යාපෘතිනය මුදල් ද්‍රව්‍යමි වශයෙන් හෝ සේවා පාසුකම් විශසේසක්්‍ය සේවා උපදෙස් එයාකාරයනුත් දව කරනවා විශාල වට්නාකමක යුතු ව්‍යාපෘති ඉලක්ක කරගන. ව්‍යාපෘති නොවන කිසියම් ව්‍යාපෘතියක් නිශ්චිතවම ඉලක් කරගන්නේ නැත. එසේ නොබැතිව රජී අවශ්‍යතාවේ මත යෙදී හැකිවන පරිදි නෑ ලබාදී එක නිදහසේ විදංකරන්න පුළුවනි. මූලාශ්‍රයානුව සහනදායි සහනදායි නොවන සහනදායි අඩුපොලීට කුඩාවාරික වශයෙන් දිු පරණත කාලයක් තුළ ගෙවිය හැකිී හැබේ සහනදායි නොරණෑ කෙටි කාලයක් තුළ විශාල වාරික පොලි වැඩි දැඩි කොන්දේසි සහිතායේ. පොලි ගහිතව පොලියක් නෑ හොඳයින්නේ එමඳ තාඩු පොලියක් ගෙව්වත් එච්චරලකු දැඩි පීරනයක් නෑ සාමාන්‍ය විඳ ොළල කොන්දීසි යටතයගෙන වානජිකුන් දේසි නැත සහන කාලයද සහිතව ටික කාලකින් පස්සෙෙන ඇගෙවන්න පටන්ගන්න පුළුව අන්න සහනදා නය. දවි පාර්ශවී හෝ බහු පාර්ශවීය වශයෙන් එකෙන් රටවල් දෙකක් අතර හිජුවේනක් පුළුවන් වෙනත් ජාත්‍යන්තර සංවිධානයක් අරහා විනරක් පුළුවන්. සානදායි තත්ත්වේ නිසාම මේවා විදේශ ආධාර වශයෙන්ද හැඳින් ඔන්නෝක මතකතියාගන්න. මේ සානදායි නය විදේශ ආධාර වශයෙන් සලක රතත්වයක් තේ ත් මෙතැනවලීම පි නැතින. සහනයක්යන්නේ ති සහනාධාරයක් ආධර ඒ නිසා සහනදායි නය විදේශ ආධාර වශයෙන්ද සලකනු ඒත් හොඳර මතකතියාග. සානදායි ඉන්න ඕනන අය කියවල බලමු. සාමාන්‍යවෙරඳපල කොන්දේසි යටතේ වානජමය කොන්දේසි වෙනඳදු කළ කොන්දේසි බල ජාත්‍යන්තර වරඳපයෙන් ලබා ගන්නවා ඉහල පොලියක් ොි වැඩි කෙටි කලකින් ගෙවා පියවේ තුයි. ජාත්‍යන්තර සයිරී්‍ර බැඳුම් කර අනේවාසික බහණ්ඩාගාර බිල්පත් අනේවාසික බැඳුම් කර සහ වෙනත් වානිජසුවරූපයේ නයවර්ගැන් ඒ අනේවාසික බහණ්ඩාගාර බිල්පත් අනේවාසික බැඳුම් කර ගන්නේ විදේශ විසින් නිකුත් කරන බිල්පත් බැඳුම් කර. හොඳයි අපි ගබලමු විවහාර මුදල් අනුව එක්සත් ජනපද ඩොර් ඒැන වැඩියම් අපිට ඔය ඩොර් ගැන තමයි බොහෝම සැරට කතාවෙන්නේ ඩොර් විශේෂ ගැන්නුම් හිමිකම් මේ ස්පෙෂල් ඩ්‍රොයින් රයික් කියලා කියනවා මේක වීගෑහි කිය සිංගලින්කිීනවා ඔයා විශේෂ මතකතියාන අපේ ජාත්‍යන්තර විනිඳාම් පාඩමි ගැ වෙනම පරිචේදයක් සාකච්ඡා කරම පච්චේදයක් න්නෙ මේ පෑගණන්නෙමේ වෙනම අවස්ථාවකඒ රෙදාගමු. එක අන්තර්ජාතික මුල්ලේවත්කමක් ජාතන්තර මුල්ල අර මුදල සාමාජික රටල් වෙනුවෙන් තමයි එක බෙදාහරන්නේ එක දැනට ඒ කියන වචනටිකත්. එක් නික යටිහිතේ පොඩා මතක දයාගන්න විස්තරාතුකු කියරදෙනවා දැන් ඒකට අස්ථාව නෙමේ තිහිම තමායි විශිර්දේශ් ගන්නන්ධ සමාරවිට අප ඉදිරයේද හොඳින් පැදිලි කරගන්න දියමිත යම් යම් දේවල් නාම මාත්‍ර වශයෙන් මතක්ල හඳුල දෙන්න ඇන්ු වෙනවා එහම නැතුූ මෙතනක මගැල්ල අතෑරල පසෙකි කියලා මෙතින්ටෙක නෙවේ අපි ඔය අියෝගයට මුණදීගන යහු. ජපන් ජන් ජපන් රටේ සල්ලි යුරෝ යුරෝපා සංගමේ ශ්‍රී ලංකා රුපියල් ඒ දේශී නයි හොඳයි. මොකදදමේ නෑ සේවා කරන ගෙවී නයක් ගත්තොත් නය වාරික ගිවනු වාරික අමතව පොලිද ගෙවනු. ෆොලිියයි වාරිකයි දෙකමිකතු කරපුුවම යම් වර්ෂයක් තුළ ගෙවීතු නයවාරික පොලී දෙකේ එකතුව තමයි සාමාන්‍යයෙන් අපේ නයි සේවා කරන ගෙවීම් හැටියට හඳුන්වන්නේ මෙතන වාර්ෂිකෝ ගෙවන නයි වාරික සහ පොලී ඔන්න පැහැදිලව ඒ පුද්දේ මෙතන වට සටහන් කලතියනෝ මෙතනින් බලාගෙන මතක තියා ගන්න හොඳගේ කරුණු රගේ ලබා ගත් නය වෙනුවෙන් අදාළ නය වාරික සහ පොලි ගෙවීම යන දෙකෙ එකතුව නයිසේවා කරන ගෙවී වර්ෂයක් තුළදී ගෙවීමට නියමිත නයවාරිකය සහ පොලිය යන දෙකේ එකතුයි අන්න බලන්න වර්ෂයක්ට අදාල බැලවා හතැර එක පාන මතක තියන්න පුළුවන්.ඒ සාමාන්‍ය බොහෝම සමීප වෙනසක්තිය න්නේනේද නයි වාරික තව චුට්ටක් මේ මම දසුමස්ථාන ගානක් වැඩිගල්ලක්නක තියන්නේ සීයට පනස් එකක් පොලි බරඩ. අතලිස් නමයක් වාරික කටපාලන් කන්නන්නේ පොවා වෙනස් වෙනවා හැබැයි මිච්චරක් මතකති යන්න ළඟළඟ යනවා වාරික යයි පොලි දෙක එකතුද. මොකද කාලාන්තරයඇතිස්සේ ගත්තු විවිධ නයමුදල් සඳහා ගෙවීතු පොලි අවුරුදු පතා ගොඩගැහෙනවා තින් අයවාරිකත් ඒ වගේම තමයි. නැතුන් ගයන් මතක තියනමික නයිස්සේවා ගෙවීම් කියන්නේ මොකක්ද නයවාරික සහ පොලි දෙකේ එකතුව. දැන් අපි යම් දර්ශක කීපයක් ගැන හඳනාගන්නවා සංඛයා මෙතන කියන්නේ නැහැ ඒවා අවුද්දෙන් අවුද්ධ වෙනස් වෙනවා අපේ වාර අවසාන මොහොතේ කතා කරන විබාගේ ආසන්න වෙලා ඔයාට සජීවී ලෙස හෝ වෙනම පුරරීක්ෂණ වශයෙන් ඔය දෙකේරීමත් වෙනමත් අමතරවත් ඒ මෑතකාලන සිදුවී වශය නාර්ථ විද්‍යාට වෙනම විශේෂපි පාඩමක් කියල දෙන්න එතකොටේට සම්බන්ධ වෙන් එතෙක් සිද්ධන්ත කරන හඳුනගන්න. මේ මුදල් බැංකු පාඩමේදිත් රාජ්‍ය පපොද් වාර්ථකයේ. ආත්්‍ය අන්තර්දාමේ ඉදිරිට එන සියලුම මාතෘකාවලදි එහෙම හැම එකකයකම කාලීන දත්ත කීපයක්ත් ඔබ සංඛ්‍යාත්ම ක වශයෙන් දැන සිටිය යුතු වෙනවා ය දැන් අපි කතා කනික නිශ්පලයි මොක ඔොබ මේ මම කතා කරන්න ොහොතමය අපි මේ පටිගත කරන අවස්ථාව ඔබ ඊට පස්ස මේක නරමන හොත වෙද්දි ඒ කාලයතුර ඒවා විසාල වශයෙන් වෙචල්න වෙන නිසා වඩා සාධාරණවෙන්නේ ඔබ විවාාගටආසන්නව ඒ හැම අවතුන්දක අපි වෙන වැඩසටාන් සැලසුන් කලතියන්නේ ඔබේක දැනවත්ව සූදානමින් එද පොඩක් ඒගැනවිම සිිමත්ව අපි දැනමවත් කරනවා එකට සම්බන්ධ වෙලායි ඒ ඒ ඉලක්කං ඒ ඒ අවුදුවල තීරුම් න්න දැන් අපි ගත්යන් විතරක් සංකල්පෙ විතරක් හඳුනාගම්. රාජ්‍ය නය දර්ශක එයින් වඩා වැදගත්ත එකක්තමා රාජ්‍ය නයිසේවා අනුපාතය. දෙවාන මතකයි නයිසේවා ගිවීම් කියන්නේෙ මොක්ද වාරික සහ පොලිවුල එකතුවනි. ඉදි නයිසේවා අනුපාතයේ ප්‍රකාශකද විදි කීපයක්තියනවා එකත් තමයි. ඉන්න මෙහම මේ නයසීවා ගිවී එකයන්නේ වාරික සහ පොලීවල එකතුව අපි බිදනවා දල දේශීය නිෂ්පාධිතයෙන් ඒ ප්‍රතිශතයක් වශයෙන් පෙන්දනවා එක අවස්ථාවක. ඊට පස්ස මේක රජී ආදායමෙන් ප්‍රතිෂතයක් වශයෙන් බෙදන අවස්ථාතිනවා රජී ආදායම හිට අමතරව නැවත හජී වියද මේ පතිශතයක් වශයෙන් එආද වශයෙන් අවස්ථා කීපකදී නයිසේවානු පාතයේ ගණය කරනවා තැන්ක් ම පෙන්න්න අපිස්සෙල පොඩක් බලමු. අදාළ වර්ෂයේදී අවශ්‍ය කොටස විතරත් දැංහිට දෙන්නම් අදාළ වර්ශයේදී ගෙවල් ලබෙන නය වාරිකසාහපොලි එකැ නයිසේවා ගවී වාර්ක සාපොලි ඔල වටිනාකම දනදේශීය නිෂ්පාතයේ ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශ කිරීමක තම වඩාත් වැඩියෙන් යුදාගන්න නයිස්සේ වාරුපාතය මෙන්න එක ගණනය කරන විිදිිය ඔන්න පැහැදිලුව මුදදනය කරලම පන්නවා මුදනය කරලම කියකේව වාරයා ඉතින් මේ මච්චර කටපාර අනතර ආමාරණයවල් නෙමේ නයිසේවාගේ වීම් කියන වාරික සපොලිවල එක තු යම් වර්ෂිකට දාළව දශී නිෂ්ාතියෙන් බෙදල සයම් වැඩි කරනවා එතකොට ඒ එක අපි පුදුවේ රාජනායිසේවානු පාති වශය කිය නවා ඒක තවත් ඉදිගට කතා කරනවා තවත් විදිගර පෙන්ෙනවා රජී ආදායම මේ ප්‍රතිෂතයක් හැටියට ඒක වෙනමඒ තවත් මූුණ වරා එතු රජී ආදායමින් බෙදල සම් වැඩි කරනු රජ ආදායම කියවා අදන්න බදු ආදායම සහ බදු නොනාදායම ඇයි බලමීළඟට තවත්ති නොවිකල් පවස්ථාව රජ වියද මේ ප්‍රතිෂතයක් හැරිරත් දෙන්න අවස්ථා තියෙන. ත රජේ නයිසේවාගේ වී රාජ්‍ය වියද මේ පතිෂතයක් හැටියට පස අපි සංක්‍යාත ේරුම් ගම සංඛයා පස්සය පිගෙන ගනිමු දැන්ට සංකල් පෙවිතරක් තේරුම් ගන්න පොද වේ ඉස්සලමත් පෙන්ව දල දේශයේ නිෂ්පාතය ප්‍රතිෂතයක් ඊට පස්ස පෙන්ව රජයේ ආදෑම මේ ප්‍රතිෂතයක් දැම මේ පතන පෙන්නන්නේ රජයේ වියද මේ ප්‍රතිෂතයක් හැටියට. තව විදේශනය වාරික පොලී වෙන මරං විදේශණය සේවාගවීම විතරක් අර බාණ්ඩ සේවා අපනයන වල ප්‍රතිශතයක් හරීරත් පෙන්දනවා. ඇතිකොට අපනයන එපයුම් වලින් කොච්චරි මුදලක් නයවාරික සහ පොලීගෙ වන්නඩ වීදම් වෙනවද කියලම් බලනවා විදේශ වශයේ එතකොට එක විදේශයන්ඉල් ලබාගත්තු නය සඳහාගවන විදේශනයවාරික සහ ඒ සඳදාර පොලිය බාණ්ඩ සේවා අපනයන විදේශනීම පයු අපන බණ් සේ න රැ ගන්න. පස්ස ලන එක මෝස්තලට ද වාමේක අපි පස්සේආපෝ සමාල චනනිකුොමයොකොම දැන් නැවතත් අපි ඒ අවස්ථා කීපය කොඩ්ඩක් එකදිකට එක එක බලම තුකොට ඩට මතක තිනමයක හම දාටම ඔන්න දලදේශය නිෂ්පාතයේ ප්‍රතිෂතයක් හැටියත් රජයේ ආදෑ මේ ප්‍රතිෂතයක් හැටියත් හජී වද මේ ප්‍රතිතයක් හැටියට බාණ්ඩ සේවා අප නෑනපයුම්බල පතිතයක් හැටියට නයිසේවාගවී මෙතනදිගන්නේ විදේශනය සේවාගවී අ කලින් එතර අපි ඒකට කිවේ විදේශනසේවනු පාතේ කලින් අවස්ථා තුනක් ගත්තා සේරුණෑසේවාගේ වී එක්කොරජයේ වියදමේ එමනත්ත රජී ආදෑමේ නැත්තන්දල දේශී නිෂ්පාතතියේ ප්‍රති අතයක් වශයෙන්න් දෙතුන් පාරද ඉස්සාරටා පසර ගයා දැන්වාටක මටකයි මෙන්න විභාගේ කරුවශයී නත්තරයක් ලියන්ට එන්නම ඉඩතියෙන ප්‍රශ්නයක් ්‍රාජ්‍ය නහිලයා මේේ ආර්ථික ප්‍රීපවාාග. අදැකීමෙන්ම සාමාන්‍ය දැනීම කටේ ලෝක සමාජයේ ඔබට මෑතකාලනව. බේජීවිත කාලෙ තුළම ආණ්ඩ ලැබෙච්චේ දේවල් එක්ක මේ ගැන බොහොම පාසුවෙන් මතක තියගන්න පුළුව විබහගඉන්න තිර සම්භාවිතාවඇත් ඉතා හලයි. නයි වැඩිවරහම්මකද වෙන්නේ. ආණ්ඩුව වැඩි වැඩිරණෑ ගත්තා මොකද වෙන්නේ. රාජ්‍යනය සේවා රාජ්‍යනයි ඉහලයාම. නයි වැඩිවෙන්න වැඩිවෙන්න පොලිය වැඩිවෙනවා? ක ෙක්් තෙර පොම්ප්‍රතිවිපාගහටගන්නවා දන්න දවලමයි ගුණ කළතින්නේ අයෑ මත කිසි සහනයක් නෙමේ විශාල පිඩනයක් ඇතිවෙනවා. එ විදේශ වෙන දාමත ගේෙවු ේෂයමත ශාල පිරණයක් ඇති කරනවා රාච්ච මූල්ලෙ කළමනා කරනේ කැට ලුග්‍රෙන්නවයි නායගන්න න ගවන්න වන වාරික ිවන්න වන පොලිගන්නඕන වාගන්න බැරිුුණාම ඉති එක එක සංකී අරමුද බාහිර කම්පනන්ට මුහුණ පෑමරැති හැකිියාව. න දශ ල් හ ගන්න දේශරටවල්ල අතර තින ැටලූ න්ත්‍ර ාති වචෙන් ැති වෙන යදමේ ත් චන් පවා ඇතකොට අපිටත්ඒ වගේ වැැටකන්න සිද්ධ වෙනවා. අපිට නෑදන රටවල් යුද්ධකට පටනොත් ඒ ගොල්ලන්ට අපිට නෑදනට ප ඩා යුද්ධගන්න තමයි අවධාන යූවෙන්නේ එතකොට අපි අසරන වෙනවා. කටේ ස්වාදීනත්වයට හානිි කරෙනවා නයි ගන්නකොට කොන්දෙසි යටර්තය ගද්දි. අර සහනදායි නෝන නය ගන්න තරමට. ජීට විද කොන්දේසි ධනුව ඉවර රජ යරත් ෙන්ටුවෙනවා ඉවර රටතුළ වීද මතිවතාන්තර වේචන විරෝධාකල්පය උද්ඝෝෂණ ඉතිං සමස්ත රාජ්‍ය දේහෙම තුලක් වෙනවා උට දුන පිළිකාක්වාගේ වෙනවා නය පාශයක් නය උගුලකට හුුවෙනවා. විව කියල දෙින්ඩුව නිෙත් නෑ සාමාන දෙනමි ලියන්න පුළුවන් පෙන්නපුවා මතක තිෙනවනේදහරේ. දැම් මේ නයි හා සම්බන්ධෙන් කතායකරන ඕනෙම තැන ද අපට අවස්ථා ගරනාවක්ම මුණ ගැහුණා Fred Cre මතගන Fi standard Mo වැ කීර්ති මත් ්‍යාත්‍යන්තර ආයතන යන්ස්වයිරී රජ්්‍යයක් සම්බන්ධීෙන් කොයිතරම් නයි ලබාගන්නට සුසකම් තියෙනවද නැද්ද කියනෙක ශ්‍රීණි අත කරනවා ශ්‍රී ලංකාව ඒ පහම පහ පහළම මට්ටමට වැටමින් පවතිනවා වැටිලත් ඉවරයි වගේ දෙදස් විසි ගණන් වෙනකොට. යම් ස්වයිරී රාජ්‍යයක් විසින් යම් ස්වයිරී රාජ්‍යයක් විසින් ලබාගන්නා අය ජිවීමට ඇති හැකියාව පහුගෙවන්න තිනෙන හැකියාව. ජිවීමට දක්මන සූදානම කැමැත්ත හැකියාව තිබුණට සහරලට නොගෙ වෙඉන්න පුළුවන් නැ ගවීමට තින හැකියාව ඒ සඳරතින සූදානම කොයි තරම් දුරටද කියන එක මැන දක්වලා ඒ පිරිිබඳව චරිසාතිකයේ තමයි ස්වයිරීත් නයිස්වේණිගත කිරීම. අනාර්තයේ නය පැරහැරීමට ඇති සම්භාවිතාවය පිළිබඳව මෙන දැක්වීමක් වී අර්තය සිදුකිරීම. නයි නොගෙවා පැහැරහරට තියෙනවනම් හොඳ සේණයක් ලැබෙන්දිි නේ. ජාචන්ත්‍ර වශයෙන් මේ සඳහා අදාර ශ්‍රණිගතකිරීමමුල් යදෙන ආයතන කීපයක් ඔබ හොඳිම දන්න ඔබට හොඳට පුරුපුරුදු නම් කීපයක් තියන්නේ ඒකයි නැවත නැවතත් ඕනැත් අයිවාහර කියලා මතක්කර මතක්කර කර ඉන්න වෙනවා දැන් මතකයි පටන්ගත්තු ගමම්බ පුනළුවද මේ ආයතන කියලක් ඔබට නම් කියන්න පුළුවන් ෆිච් රටක්ස්, ස්ටඩ ඩ ප මඩස් හරි අපිවා අවස්ථාගනාවකද අපිට අවස්ථාව ලැබුණ එකන කතා කරන්න. මෙන්න මේටිකත් බල. ඒ ශ්‍රේණිගත කිරීමට ලක්වුණන දැන් ලංකාවන ලංකාවනයි ශ්‍රණිගත විද්දිී ඒ ශ්‍රේණිගතවීමට ලක්වන රටේ ආර්ථිකවෘ්දිය ආදායම් තත්වය. දේශපාල් ස්ථාවරත්වය. ඒ අතිශයේ මැදගත් රාජ්‍ය මුල්ල වවින්නෙන නයි ලබාගෙනවා වදකර විදිිය විනිවිධවාාගතු විීදන් කරනවද නාාතිිකරනද නය බර ගෙවුම් ශේෂස්ථායිතාවේ ගුඩ් ගවනස් යහපාලනය වැනි සමාජ ආර්ථික හා දේශපාලනිික නිර්ණායික රැසත්ම හිදී සැලකිලට ගනී දැම් බලන්න නයක් දිනකොට සැලකිල්ල ගන්න කරුණු ආර්ථිකයේ වර්ධන වේගේ ආර්ථක ෘදිය කට්ටේ ආදෑම් තත්ත්වය දේශපාලන ස්ථාවනත්වය. ්‍රරාච්චමූලි විනය නය බරකොච්චලත්තියනවද කැන විදදි අර්ගනතීරණයි. ඉරි පස්සේ සමාජ ආර්ථික දේශපාලික බලන්න කරුණු කොච්චරක්මන් අතරක හිරතිීරද කියලා. සියල්ලම සැල්කිලට ගන්නවා ්‍රඩ්‍රටන් නැෙනගත කිරීමදී අපි යපු දැන් ඊළංඟට තියෙන්නේ මොකක්ද බලන්න රාජ්්‍ය නය තිරසරභාවය කියලා සංකල්පැත් තියනවා ඊලනව මේ කයවල්ට කියලා මොකද තිරසාරභාවය කියන්න ස්තීරසාරයි යි එ මතකදයා මොකදද මේ දින පනිවීද. මෙන්න බල නය ආපොසු ගෙවීමේ කොන්දේසි එව විටපිට වෙනස් වෙන්න පුළුවන් එහා සම්බන්ධ රාජ්‍යමූල්‍ය ගැලපී ඉව්ව නිරන්තරෙන් යාවත්කාලන කිරීමේ අවශ්‍යතාවයක් ඇති නෝන පරිදි ගන ඇමතිස්සෙම වෙන ව වෙනස්කම් ඇති නොකර කල්තියා ගිවිසගත්තු කොන්දේසි රාජ්‍යමූල්ලයේ නයිහා සම්බන්ධ විවිධ ගැලබී එක්ම රටාවකට කාලාන්තර ඇත්තිස්සේ ඉස්තිර පදනමකින් පවත්වඇලෙන තමයි රාජ්‍ය නයිතිරසරභාවය එක කියැනීමින් දිගට අෑය නොගවා එක දිකට තියාගඩින් ුව කියනෙ වන මේේ. ඒට අදර රාච්චමූල්ල්‍ය පරිසරය. නආපස කිවීමේ කුන්දීසි ප්‍රධාන රාච්චමූල්ල ගැලපී නිරතුරුව වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොන පරිදියි. යාවත්කාලි කිරීම අබ්ඩේට් කරන්නඩ නෑකිීරිකයි. ඒමට තේරවඩකිවම එ යාවත්කිරීමේ අවශ්‍යතාක් ඇති නොන පරිදි රටකට. තම වර්තමානසාහ අනාගත නයිසේවා කරන කිවීමම්. පියවීමට ඇති හැකියාව. පියවීමට ඇති හැකියාව. පහුරූ පැවතිීම රාජ්‍යනය තින සරවාවයයයි. මුොකද කින් කියන්නේ දන්නවා. දැන් අපි තුම අපි නෑ අරති න ගව ලෙපැයි කොන්දේසි අට ම අරත ටික සගගේ නෑ දීපවයි අපි කියන අනේ අන කොන්ද සිටික්කොඩල් හිල් කරම මේ අපි ප්‍රතිවියහගත කරමු. අපට ගෙවාගන්න අමාරයි ගව නෑවෝ. වි දිීරන න්ගවඩ යන්න. ගෙවන්නන් ටිකක් වෙනස් විදිීර පොලි අඩුකරම් කාල ටිකක් වැඩිකරම් තවරු දේග විත ගෙවන්න පටන් ගන්න හොඳේ අන්නේ වගේ මම්මිකදැ ෝම එක හොරදල්ලිදිර කිවට ොදවිදියට ඕක ජාත්‍යන්තර මටමිරුත් අප යනුගමනය කරනකමයක් අපි ඒරෝ මහවන්කුව තියන තමයි හල කරන්නද ගෙවන්න විදියක් නෑ අපි විදිේස් සංචිත මෙච්චරයි. ද අප ඔබ ැනම් දෙදවා අපට නගවන්ලදියක් නෑ. මේකවි ප්‍රථයගත කරමු. ඊල්ලා ජාත්‍යන්දන මුල්ල ඇරමට සමඟ ආයචනය කරනවා. තව සලිලිකත් දෙන්න ගත්තු වගේවලත් නෑ ගෙවන්න විඩියක් නෑ මේම කොමද කරන්නේ පොකක්හරි කරලා දෙන්න. එහෙම දිගින්දිගටමඒ කොන්දසි වෙනස් කරන්න. ඒ රාච්ච මූල්්‍යය පරිචේ තුළ තිපිච්චි දෑ පවත්තාගෙනආපු ක්‍රමවේදයන්න. නිිතර ිතර වෙනස් කර කර. හෙමන්න නැත. හරි අපි වචනයයක් කිවොත් කිවෝ අපි වෙනස් කරන්න ඒ කොන් දේශුවලටන අපි ගෙවන්නම් අපට ගවන්න පුළුවන් වගේ අන්නන්නේ මුොද ශක්්තිමත් පදනමක්තිේ නොන ආයි පරම්බල නැත්ත මේ වචරතරින් කිවවින අදසයට නෙගක් නෑ බැම්බලමු නැවතවතාවක් ඔන්න බල.ය රාච්චනය ආපස්සු ගෙවීමේ කුන්දේසි සහ. හදාන රාජ්ිමූල්ල ගැලපීම් යාවත්කාලිද කිරීම අවශ්‍යතාවයක් ඇති නොන පරිදි. එකක වචනයයි කියපු විදිහට. රටකට පොළුන්ඳවෙච්ච විදියට වර්මානෙක් ග වන්න පුළුවන්න අයි. අනාගතය ගිවන්න පුළුවන්න්නන වර්තමාන සනාගත නෑසේවා කරන ගැවීම පිවිවිට ඇති හැකියයාවික උද ශක්තියක් නේ අන්න එක තහවුරුව පැවතීම ්‍රරාජ්‍යනයි තිරසාරභාාවයි. ආයි පින්න් සිින්න්ඩු වෙන්න දෙයක් නෑ. අපි ගවනවා ගවගනාාපිවිදිට ස්තරා ගවනවා. න පුලන්ගමත්තිේනවා කියන මට්මට පුලුවන්න්න. අන්න ඒ තත්ත්වයි බවයි. සස්ටේනබිලිටි න තිරසරභාවේ. හටක රාච්චනය තිරසර භාාවේ මැන දෙක් වීීම සඳහා. මැනදක්කනවා එවත්තිනවා යුදාගන්නා දර්ශික කීපයක්වෙන්න. රාචචනයි දනදේශී නිෂ්පාතයේ ප්‍රතිචතයක් වශීෙන් කොතරම් ඒ කැන දරදේශී නිෂ්පාතිතය අඩුවෙලාඩු වෙලා ඇයි නයි බර වැඩිවේගෙනගියොත්ොන්නර. ොද සිහි වෙනස් කරන්න පිින්සිෙන්ඩ වෙන්න පුළුවන්. ඒ හොඳ මට්ටම පාත්ත කරයනවනම් දළසේශ්වාය ප්‍රජතැ වසේ රාජනය අඩුුවර දරමට ගිවීම හැකයා වැඩුවෙනවා. රාජ්‍යනයසා රාජාදෑමතර අනුපාතයකෙන් රජයේ ආදායමෙන් රජනය කොච්චරන්ද කියන එක. ඒක එක මට්ටනක තීනවන අපට තිරසර වනනායගවන්න පුුවන් නමුත් ඒ අමහිමිතම රජයාආදෑන් වැඩුවෙන ගොඩාක් වේගින්. නය මට්ටමීමම තියෙනවන ඔන්න ගවීමට තිහැකියා වැඩි තිරසරයි. න නැහිෙමතිේද රජී ආදාෑයමට වෙනුවන ආදායමයි නය අතර පරතර එතකොට එතරම් සතුරදායක වෙින්නි නෑ. එමනම් රජී නයයි ආදායමයි අතර අනුපාතිය. හරාච්්‍ය නයි සහ මුළු අපනෑන ආදායම අතර අනුපාතියේ දැන්. අපනයිනවලින් විදේශ විනිම පේනවා විශේෂම මේ විදේශනයි සම්බන්ධෙන් අපිීතම විදේශන අම්මට්ටමක්තිේනවා අපි ගෙවාගන යනවා වාරිකසාහ පොලි ඒ මොහොතේ ඒ ත්වය තුල අපි යම්. මානත් දශවීම ඉපේ මාර්ගත් තියෙනවපන එන්න. එමන අපටඒ මට්ටම දිගින්දිකටම ආරක්සා කරගන්න පුළුවන්න්න රාජනය තිරසරභාවය තු අරකොන් දේසි එය කොන්දේශලට ඇැරත්ව විශාල මුල්ලි වෙනස්කම්. රාජ්‍ය මුල්්‍යේ පරිපාලන මේ වෙනස් කම නොකර වර්මාන වගේ මනගත ගේ වගන්න පුළුවන් හිතන්නේමක්. හෙම ද අපේ අපන නාෑ වැඩිවිරවා කිය සමට එක පාර වාරිකහි පයක් ිොත් පුුව නමුත් ඒගේ සෝචනී තත්ව ම වවාන නෑහෙම මතියන වාරිකත්තයෙමති නො අපන ෑනාදෑ වැටිග වැටිග වැටියගෙන යනවනන්න විදේශන එපයිම් අඩු ියතකොට ගිවීම හැකියාවාඩුවනවා එ තුොට සිරසරභාවයක් නෑ තොරතමාර පින්සිින්ු වෙන්නේ අභ්‍යාචනා කරන්න වෙන්නේ මුල් ඇරමදුරල්ඟට කිල් ලිට. බෝ අසරණ වෙන්න වෙන්නේ හිමනං නයිසාමුල අපනෑනාදෑ මතරන පාතේ එමන මෙන්නම කාරුණු බලන්න නැවත වරක්. ාජන දශේ නිෂ්පාතීපද සැතැයක්ක් වශයෙන් කොච්චිරද රජයේ නයිසා ආදායමතර අනපාතියකූමද නයිසා මුළු අපනයි නාදාෑමතර අනුපාතියකූමද එවයිතා ශක්තිමත්වති නොන ඔන්න නෑ තිරසරභාවේ පවත්කට පුළුවන්. තවත්කිීනවා රටක රාජ්‍ය නය තිරසරභාවය ආරක්ෂා කර ගැනීම. සඳහා හරාජ්චයිවැෑහි ප්‍රාත්මික ගිනුමේ සේෂයේ යහපත්මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය වේ. ඔන්න ආවා අපිට ප්‍රාථමික ගිනුම මතක් කරන්න කොච්චර වැදගද්ද මේ දේවල් මෙන්න. ප්‍රාථමික ශේෂය ප්‍රාථමික ගිනුමේශේෂය මදකයි මොකක්ද මෙතනදී සියලු ලැබී සහ? සිරු ලැබීම් කිවාම බදුු ආදෑම බදු නොනාදෑමෙන් සානත රාච්චිය ආදෑම අයභාරයයි අරදීමනා ප්‍රධාන ආධර් සියල්ලින් සමන්විත රජීමුුණු ලැබීම්. මේ වර්තන ගෙනුම නිමිය රජීමුුණු ලැබීම් සහ. රජීමුුණු වියදම්. අතර වෙනස මෙන දක්කනවා. හැබයි ඒ වීදම තුළ නය සඳගෙවූ පොලි අපි අමතක් කරනවා. කොටින්ම සමස්තශේෂයේ ගලබලා අපි ඒකටමොකද කරන්නේ මුලුවියදම තුළ ඇතුළත් වර්තන වදමය තුළත් පොලිය අඩුකරපු නිසා ඒකා පව් එකතු කරනවා. අන්න එතුකොටනවා ්‍රයිමරිබස් ්‍රයිමරික් බලස් ප්‍රාත්ම කිිඩුමේ ශේෂ තැම්මේ කියන්නේ මොකක්ද. එකට සම්බන්ධ දෙයක් බලගෝ. රටක රාජ්‍යනය තිරසරභාවය ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍යයවැයි ප්‍රාථම ගිණු මේේ ශේෂය ගැන පොලි නොගෙවා ගණනය කරන ගින මේ ශේෂය යහපත් මට්නැමක තියෙන්න්නට ඕනේ. යාපත් මටම පැව තුවයි. ප්‍රාතිමක ගිනුමේ හිගයක් තිෙනව නම් එකෙන් අදහස් වෙන්නේ. පොලී ගෙවන් නැතුවත් තියෙන්නේ හිගියක් එවනම් පොලිය ගෙහ්වාම කොහොමට වෙයිද ගේ නේද. එම් ප්‍රාතිමික ගිුේ අතරරික්තයක් පැවතතු අතර එම අතරික්තය ප්‍රාතිමික ගිනු මේ අතරිීක්තයක් පැව අත එම අතරිීක්තය නයිසීවාකරන්න ගෙවීම් සඳහා ප්‍රමාණවත් වීතුවයි වාරික සහ පොලී ගෙවන්නට ප්‍රමාණවත් තරම් අතරික්තයක් තිබීතුයිලෙබි සස්ටේනබිි of Its current and future serviceවිි withoutulation of and withoutප්‍රමයිසින්ො ඒ කියන්නේ මේකී පොදස් ම තමයි මේ තියෙන්නේ ඒකදම පරිවර්තනය කල්ලා අතනරගරතිී හොඳ එමනං අප බලමු ඉළඟ පියවර. රාච්චමූලි විනය වැදකත් රණයක්වින පදයිදේ වින උදයි. දිගුකාලීනව රාච්චමූල්ලි තත්ත්වය. සුමටලෙස වඩාත් ද්‍යාපත් මට්නමකින්. සුමර්ලෙස වඩාත් ්‍යාපත් මට්ටමකින් පාත්වාගනයාම සඳහා රජීකට තියැ කියියාව රාච්මූල්ල්‍ය විනියයි. රා්මූලි තත්ත්වය කියැන්නන්නේ දේපුුතේ නවිතලක්නෙමේ අදායම් විදම් අයිවැය. න අය සිරෙසර භාාවත් සයිතව ඩිකු කාලීනව රජී ආදෑන් වීදම් අයවැය පරතරයන් අඩුවෙන් පවත්වවාගෙන හිියන් අඩුවෙන් පවත්ව වගෙන පුළහන් අතීතයන් පවත්වගෙන නයගෙ භාව පුළුවන්තර අඩු කරගෙන හා සුමට ලෙස යහපත් අටමකින් පවත්වාගෙන දැන් ශ්‍රී ලංකා රජයේ රා්ච නයගෙන බැලොත් රා්ච මූල්ලගෙන බැලොත් රජී ආදෑම් වීදම්ගෙන බැලුවොත් තියන තරමක කනගාර්දායක චිත්‍රයක්ත් පහතර පනස්වාා! දෙද හස පස්සේ අය අතීක්්‍යයන්තින අවරු දෙකයි. ඊට පස්ස අවුරදු හැටතුූට පසතමයි පාතිමක ගිනමි අතිරික්තයක්යෙන්නේ. ඊට පස්සෙත් නැවතත් නවතත් නැවත නවතත්. හිගියන් 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 කමින් වැඩිවෙන හිගියන්. එමනි තත්ත්වයන්තුළ සුමට ලෙස යහපත් අත්ත්වයකින් පවතිනවාය කියන ක අපිට ගොඩක් දුරයින හැතහිනෙ ඊලක්කට ඕනේ බලම් එමනම්. දිකු කාලීන රාච්ච මුල්ලි තත්වය ලෝන්ටම් සුමට ලෙස වඩා යහපත්ව. ඉසේ පෝොත්වා ගැනීමට රජයකට ඇතිැකියාව රාච්චමුල්ලි විෙනනියි. විනේමත් රාජ්චමූල්ලයක්කා සාරු වාර්ථික ස්ථායිතාව රැ ගැනීම සඳහා. රජී මහබැංකව අර්මුණුමොනවද ස්ථායිතාව මුල්ලෙ හා ආර්ථික ස්ථායිතාව මුල්ලි පද්ධති ස්ථායිතාවතිී. රාජචිූල්ල නේ ැතුව කොහොමද මේ අරමුණු සාක්ෂාත් කරගන්නේ බරපත ලබියෝග නේද. එවට මොන දෙන්න වෙන මේ පාන හිගෙන ගනිද්දි. එවැන කතා කරන්න වෙනම මේ පාඩ එක ගනිද්ද. එකට ප්‍රශ්න අනෝයි භාගම මේ පානම සම්බන්ධී උත්තර ලියන්න ශත්තිමත්ව දැනුවත් වෙන්නට ඕනෙ. සාමාන ැනීම චික් ම තින පොඩක් ොඩල මු ල ීරදන්න වදන්නවාම හිීන කරුකාරණ. එමනන් සාරු වාර්ථික ස්ථායිතාවරක් ගැනීම සඳා. ාචමූල්ල විනිිය පවත්වගනයම අත්්‍යවශ්‍යයි රාච්චමූල්ලෙ විනය විනයවිනය අත්්‍යවශ්‍යයි කාටත් කොතනත් කවදටත්. රාච්චමූල්්‍ය විනයක් පැවතීම මගින් පලදායි සහස්වාදීන මුදල් ප්‍රතිපත්තියක් ්‍රාත්ම කිරීම සඳහා අවශ්‍ය නම්විශීත්තුවය තවුරුකිරේ අතිශ්‍යය වැදගත් වචන කීපයක් මේ තියෙන්නේ. මේකආපු පනුවිඩේ හොඳින් හිතරගන්න. තිනෙන ප්‍රයජන වැදගත්කම බලන්න රාජ්‍ය මූල්ලෙ විනියක් පවත්වා ගත්තාම රාජ්චමූල්්‍යේ විනියක් පැවතීම මගේ පරදායි සහ ස්වාදීන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්ම කිරීම සඳහා අවශ්‍ය නම් මිශීලිත්වය ඒ සංවේධිතාවය වඩාතුඳින් තාවුරු කරේ. රාජ්‍යමූල තිරසරභාවය කතා කරා දැන් අපි කතා කරේ රා්චමූල්ෙ විනය රා්මල්ිය අවකාශයේ අලුත්වචනහ අලුත්තිෙදම් හොඳින් ඒවා පලාාගන්න පිබාග වයිතා වැදගත් ප්‍රශ්න ඊල සම්භාවිතාවයක්තිීනො වැැවභාගබෙන් ආන්න විශේෂයම වර්තමාන යුගගේ ්‍රා්මූල්ෙ තිරසරභාවයට සහ. ප්‍රාච්චමූල්ලෙ තත්වේට අවහිරයක් නොන පරිදී රජයේ සතු සම්පත් ස්වාදීනව ්‍රරාජී අපේක්ෂි තවශ්‍යතා පරී යනාගනීමට පවතින ඉඩ ප්‍රස්ථාව රාජ්්‍යිමූල් අවකාශයේ. බලන් කොච්චර සුමට කොච්චර යහපත් කොච්චර සුන්දර තත්ත්වයක් දබේ වට පිටාව. ්‍රරාජ්‍යිමූල්ලි තිරසරභාවයට ්‍රාජ්්‍යමූල්ලෙ තත්වේයට අවහිරයක් නොවෙන්න වඩා සුමටවේවා යහපත් ලෙස ගලාගෙන යන්න ටඉදිරිට හැකි පරිදිී. රජී සම්පත් ස්වාදීනව නිවිධ අතපෙවීම් ජාත්‍යන්තර බලවේගවලින් තොරව ස්වාදීනව එකයි ස්වාදීන ස්වයිරී. ්‍රජයේ අපේක්ෂි තවශ්‍යතා පරි උදාගනීමට පවතින් ඉඩ ප්‍රස්ථාව ඒකට දේශපාලික බලපෑම් ජා්‍යන්තර අතපෙවී. එවැ නැතව ස්වාදීන ලෙස පවත්වාගන අන්න තින ඉඩකඩ වටපිටාව නිදහස තමයි අවකාශය ්‍රරාජ්්‍යමූල්්‍යය අවකාශය. දෙමොකක්ද අපිට ඊළඟට තියෙන්නේ. දැන් මෙහෙමයි අපි මේ පරිච්චේදී තුළ ඩෙප්ටු ගැ ප්‍රේෂෝ මේ නය අනුපාතය ගැන කියවෙන්නේ අපි බලමු දැන් පොඩි සමාලෝච්චනය විශේෂයෙන් අවධානමුකර අය වැය හිඟය පියවීම පිළිබඳව අයවැයි හිගේ මුල්ලිනේ ඒකැන මේ අටටවෙන්නේ ඒකක නිපුරතාවේ අපි කතා කරපු හත්වෙනි පාඩම එයි අවසන් වෙනකොට අපිට කතා කරන්න යෙදනා අවස්ථාව ලැබුණ දිගන මොපි කතා කරනාව රජයේ ආදායම් වියදම් අයවැය රජී අය ත්‍ර මේ පාඩම තුළින් අපි විශේෂයම අවධානිමු කරේ අයවැෑහිගේ පියවීම ඉති සඳහාට මතකයි අපි බරපතර ලෙස කතා කරා න පිළිබඳව ඩැ පොඩි සමාලෝච්චනය නය රාජ්චනය ඒ ප්‍රධාන මූලාශ්‍රමං එකක මෝස්තරවල එකක රූප සටහන් සංකීත කාටු නොක්ක මරං කියල දුන්න දම් ඉන්න මේ විදිීරක ගලාගන යන්න ලියාගන්න පුළුවන් වෙන්න දේශීයමූල ආශ්‍ර සහ විදේශමූලාශර ඒ ගැලීම් සටහනක එක දිකට ගලාගෙන අන්ඩ ඔයාට මතක ති ලියන ලියාන යන් දේශය මූලාස ගැන කතායි කරදදි මං ඊළඟට කියන්න හදන චිදැුණවා හිතන්න. අපි දේශීය වෙළඳ පොල මූලාසයන් කතා කරා දේශය වෙළඳපො නෝන මූලායන් කර න්නොහ මක ටගල් ියග නන්න පුළුවමෙන්න්න ුන. ඉතුර ඇතු තිේ ලක ගැටලේ. දේශය වෙළඳද පළ මූලාස අපි නැවත බෙදවා මොනවටද දේශීය. ස බැංකු නොවන මේ දේශීය වෙනද බැංකුබූලාශ්‍රය මහා බැංකුවත් වානිචි බැංකුත් වශය නැවතකුටස්සලට බෙදුන්නා දැංහිතනදී මේ වෙළදපල කියන්න හේතුඋනේ ඇයි කියන එක තරමක් සාරංශයක් මතක් කරගන්න විරදපල කියලා කියන්න පට සිද්ද වනේ. අර පිලිනපත් බැඳුන් කර බහන්ඩාගාරබිල්පත් සුරැකුම් පත්යනාදී විනිමේ පත්‍රිකා විවට වරුදපලේ අපි මුදල් බැංකු පාඩමේදී බැංකු මහා බැංකුවේ ප්‍රමාණාත්මක මුල්ලි පාලදිී කොච්චරිගෙනගත්තද මේ විවට වෙරද පල කටයුතු ඒ අර්දය තමයි අපි. අර පොලිය අු පාත කොරිඩෝයගෙන ගත්තේ SDFIාෆා නත්‍ය තැන් පත් පාසුකම් නෙත්‍ය නෑය පාසුකම් කොච්චලගෙන ගත්තද.හන්න එතකොට අපි බහන්ඩාගර බිල් පස්සු රැකුම් පත් විනිමේ පත්ත්‍රිකා යෘත වයඳපල අලබි කරන කත්තාව. බැංකුපාලමීති කතා කරන්න ඒ නම්ේ වරඳපල වෙනදපල වෙරදපල කියලා කියන්න දේශීය එවැනි විනි මේේ පත්්‍රිකා. අලිවි කරලා රජය අරමුදල් රැස්කිරීම එතෝරිතන ගන්නු දෙනුවක සවරූපයක් ක්‍රාත්මකොර නිසයි වළඳ පල කියලා කියන්නේ. ඒ අලිවිකරන විනිමේ පත්්‍රිකා. මහබැංකු හා වානිජු බැංකු ඇතුළු බැංකු පද්ධතියට අලිවි කරනවානම් එය බැංකුකමයයි එහිතයන විශේෂත්වය තමයි, මහ බැංකූට වේවා වානජ බැංකුල්ටඒේවා ඒ බැංකුමූලා ස්ටෑන් හරා දේශය විළඳ පිලින්නයි ලබා ගැනීම. ප්‍රසාරණත්මකයි. එමගින් ආර්ථිකී තුළ මුදල් ශැපියමේ වැඩිවීමක් කරා උද්ධමනකාරී බලපෑමක් ඇතිවෙන්න පුළුවන් හැබැයි. ඒ විරඳපල ට්‍රභාවන් යටතේ වනත් විරුධ පල නොන මූලාශවයන් නොස්සේ නෑලබාගනික්්දී එවැනි ප්‍රසාරණයක් වෙන්නේ න. වෙරද පල නොන ඒ විතතක් නෙමේ බැන්ු න න් ඇති ලාගනෙදත් එවැනි ප්‍රසානයක් වන්න අපිතද බැකු න කතන්දරෙහිීමක වෙනත ප්‍රනක දෙවරම කතා කරම මෙ ත න ඉටරිසලාල මික ලම නැත්තැක ප කර න. ්‍ර ේශය වෙනඳ පඵල බැංකුමාර්ගෙන් මහ බැංකුවෙන් වේවා මහබැංකුවෙන් නයි ලබා දෙදී අලුත් මුදල් නිකුතුවක් වාජි වැංකුලෙන් අයි බාගනෙද්දී. නය මැව මුදල් මැවීමී ක්‍රියාවලයක් ඒ නැතැතිම ප්‍රසාරනාත්මක බලපෑමක්. දමනකා ත්වයකරු ඇද ටක වචන දැක්කම කිය ගන්න ුල ු ොරකි කියන්න බ දක්වද නො දල දනේ ොදයි ැ බැංකු නොවන මේ බැංකු නොවන කියලා කියන්නේ. ජාතික ඉතිරි කිරීම බැංකු ඇතැම්බිට සේවකර්සාදක අරමුදල් තවත් රක්ෂ නායතනවැනි අර බලපත්ලලාබේ විශේෂි බැංකු සහ ියාපන්දිි මුල්ලෙවාග ඇතුළු අනෙකුත් වානිිචි බැංකු නොවන ක්ෂේස්ත්‍රියයන් ඔස්සේ. අර විනිමේ පත්්‍රිකා අලිවි කරලා අරමුදල් රැස්කිරීම වෙනද පල මාධ්‍යයක් තමයි හැවැයි ඒය ප්‍රසාරනාාත්කනෑ ඉට පස්සෙවුන් අපි මෙන්න මෙතැන්ටෙමු මං ඉස්සල් එතෙන්ට යන හදිස්සුන එක පාරක් ැඟවු නාපෝනැොත පිළිවටක්. වෙනදපල නොවන එතනින් කියවුණේ විනිමේ පත්්‍රිකා අලිවකින් තොරව. විවට වෙරඳ කල්ල කටයුත්තකින් බෑරව අතරික්ත අර මුදල් තිබෙන තැන්වලින් මුදල් නයට ගන්නවා රජේ එයත් ප්‍රසාරණාත්මක නොන මූල් ආශ්‍රයක් අපට ඊරඟට තමයි විදේශමූලාශ්‍රගැෙන කතා කරන්න සිද්ධුවේ. අපි විදේශ මූලාස්්‍රරති කතාය කරා ව්‍යාපෘතිනය ව්‍යාපෘති නොණය සහනදායිනයසානදායි නොවන වානිජනය ඒවා ලබාගන්නා සුරූපයන් මුදල් වරගනුව ැතනැවතත් කොටස් කියපෙකට බෙදවා ඉම්පස්යා අපි නයගෙනම තමයි මේ පරිච්චේදය කතාගරේ අපි පොඩි සමාල ෝච්චනයකටේමු මේ වගේ පාඩංවල අපිට ටිකක් මුල්ල මැද්ද අග පොඩි සම්බන්ධී කරනයක් කරගන්නම සිද්ධ වෙනවා මෙහෙම නැත්තං ඊළඟ පරිච්චේදයට ඊළඟ පාඩමට අපිට සාර්ථකව මුහුණ දෙන්න අමාරු වෙනවා බලමු. හොන්න දැන් අපි මේ පාඩම මේ පරිච්චේදේ පටන්ගත්වනට අපි වේගෙන් ස්සරාටකිිල්ලව බලමු මතක් කල පොඩි සවාලෝචනය රාජනය ගැන ඇයිදන්නවාද. මේ පරිච්චේදයෙන් අපි මේ හත්වෙන පාඩම ඉවරවෙනවා. හරි අපි තව මිරිත්ක තුනක් බලමුූ. රාජනය විස්සරාත්මක විශලේෂණය විදේශනය දේශීනයයි කොහොමත් දේශීන ඇතමා වැඩි. එනං. ේශීය වෙනඳපොල වෙරඳපල නොන බැංකු බැංකු නොන මූලාශ්‍රයන් අරා ලබාගන්න නය අර ව්‍යාපෘතිාව ව්‍යාපෘති නෝන විදේශනයට වඩා තරවත් වැඩී ඇටයිහතලේ හැයි. . හරි ඉට පස්ස දැන් ඒගේ හමත් පතක්කරපම ආයවාර ලස්සට මේක පින්තූරේ චිත්‍රකතාව චිත්‍රපටිය ටෙහිනාට්‍ය වගේ ඔලු මතක දේරවා. දේශීනය පරණත කාලයනුව මූලාශ්‍රයනුව උපරණනුව බෙදන්න පුළුවන්. අර්නත කාලෙක් ෙටිහා මැදි හා දියුකාලීන ඉට පස් ෙටි කාල්ලනෑ ගැන විස්තර දිය කාල්ලනෑ මැදිහා දදිිකාාලයන විස්තර ූ ආශ්‍රී කියන බැක්ක ැකු නොනන්න වයි අමතක ව මයිට පටරල න්න ඒ මැ පොඩක් වාර සිද ගන්නාසු දිර පොඩක්මක පිඳතුර වශීෙන් මේ වග වශයෙන් ලිස්ට හැටියට හරි ඒ ගැලීම් සටන් හැටියර වගේ පෙන්නන්නේ මලාශ්‍රිකකිවද බැංකු බැංකු නොන බැකු මදන්න මහ බැංකොස ආරජ බැංකු අරි රජී නෑය හොඳයි. කු හ ැකු වාන්ජු බැක්කුවේ පි ොටම තේවා න්න මහ බැංකුවෝ ඊට පස් අපේගෙන කතා කර බැංකුනෝ නංක්ෂයකිවන්නේ ගොඩක් කලාවට මේ ළම යමත කර දෙයක් මේ ඒක විශේෂෙන් මතකතියාගන්න ඇත්තම් පටඩුවගන්නවා. ඉතිරි කිරීම ආයතන ජාතික තරීම බැංකුවේට හඳ උදාරනය සවකර්සාහද කරමුදල පල්ලෙ සමාගම් රක්ෂණහා වෙනත් අක්ෂණනා අතන ලිසා. පරිාල අර දල්ලනින් ලබාගන්න ඒක පොඩක්ම නැමතත් විශේෂ මතක්කල මහා පවගිනාව ඔෑටෝක වර පල ඕොන කියීනකයි බැංකු ඕොන කියනක ඇත ලබයි ගොඩා කිලාවට පුංචි පට ලැවිල්ලක් කරගන්නවා ඒක අනේදුවපපුතේ හොඳට මතක තියාගණ්ඩ ඕන හොඳරි. දැංසරටයමු අර ශීලංකා සංවර්ධන බැඳුම්ර නම් මතකතියෙන් වන පකරණනුව ගත්තොත් එක උපකරණයක් තමයියේ ශ්‍රී ලංකා සංගවරධර බැඳුම්ර බාන්්ඩාගාර බැඳුම් කර මේ මැදි හාදිගුකාලීන මෙතනතියන්නේ බාන්්ඩාගාරබිල් පත්තා මහබැංකුවත්තිිකාරම් කෙටිකාලීන. එවිදේශනාය ස්වරූපයනුව සහනදායි සහදායි නෝන මූලාශ්‍රයන්ුව දුවිපාර්ශිවිය බහුපාර්ශීිය විවහාරමුදල්ලනුව අපි වත් වරකරා ඩොලර් යුරෝ යෙන් අධ වශයෙන් ස්වරූපය ව්‍යාපෘති ව්‍යාප්‍රතිෙන් නවන ඊට පස්ස ව්‍යාපෘතිනයි නිශ්චිති ලක්කරගත් ව්‍යාපෘතියක් ව්‍යප්‍රතින් නවන වැඩි ලක්යක් නැත මූලාශ්‍රයේ සහනදායි සහනදායි නොවන සහනදායි නය ලිහිල් කොන්දේසි කුඩා වාරික නයි විරාම සහනදායි නොනැ කිවුත් විශාල වාරික වශයෙන් කෙටි කාල ඇතුළ ගිවන්න වෙනවා. ඩලර්. න මේ ගැ විතර අපිට විශේෂයෙන් බෙනම කතාකනුතිෙන්නේ විශේෂ ගැනු හිමිකක් ජා්‍යන්තන දාමාත්‍රකාව. ශෙන් යුරෝ දේශීනෑ ඇතමාමතනමේතියන්නේ ල් ඩංකාරුපයල් ඊට පස්ේ නයි සේවා කරන ගෙවී. නයිවාරිකහා පොලිී යම් වර්ෂීක කරදාලව. ඒ අනුපාතෙක් අපි ගණනය කලාා නයි සේවා කරන ගවීන් විටික බෙදවා දනදේශයේ නිෂ්පාතයේපති තයක්ක් වශයෙන් පෙන්නවා රජ ආදා පපති සිකින් පෙන්නවකවා. රජී වද මේ ප්‍රතිතයක් වශයෙන් පෙන් නොකිවවා ඊට පස්ය පෙන්වා විදේශනය වෙනම ගත්තා විදේශනැසේවා ගෙවීම් බාණ්ඩසේවා අප නෑනා දෑම්බල ප්‍රතිතයක් වශයෙන් මේ තියෙන්න්නේ ඒටික තමයි. නයදර්ශක කරාජ්‍ය නැස්සේවා අනුපාත නැස්සේවා ගෙවීම් බෙදනවා වාරික හා පොලීගෙවීම් වර්ෂණි රදාළව දළදේශය නිෂ්පාධිතයෙන් සීම් වැඩි කරා. රනේවාගේබීම් ාරිකා පොල රජී ආදාෑමි ප්‍ර්‍යතයක් හිර පෙන්වා ඒක අත් අඇසේවනු පාතයක් තමයි ඊළඟට හජ විදමේ පපසි්‍යතයක් හැරපෙන්නවා කෝමුණත් ඕවාතරයෙන් වඩා ජනප්‍රිය වඩා පොදුවේ යුදාගන්න අපි සංඛ්‍යයා දත්තවශයෙන් පසු මතක තබා ගතයතු යාවත්කාලින් කර ගතය දත්තේ ම. දනදේශයේ නිෂ්පාධිතයේ ප්‍ර්‍යතයක් ලෙස රජීනය කොප්නට කියනෙක මං සංඛ්‍ය දත්ත දැකි කියන් ැතුවෙන්න පරිසම් වෙනවා ඒ වාගේ ල කා ද ත තිබුණු. පස් දසස්රගන්නනමරයි. රාජ න හිලෑම ප්‍රතිීපා කොයි පැත්තිෙන් බැල්ලුවත් අතිශේ කනගර්දායකයි රජීනය වැඩිවනේක. පොලි වැඩිෙනවා තෙරබුම් තතිය පාක අයවැය මත පීඩනය ගේ ම් ශේෂ්ිමත පිඩනේ රාජ්ච ල්ල ළමනනා කරන ගැඩලු සංකීද වෙනවා හි න මුද න හැකි අඩි වෙන පිස්වාීන තත්වයට අපි බල පැමිෙනවා ට වාදීනත්තුවයටට හනි කරයි පාීන වෙනවා නැයි උගුල කරවවි න න යි පාශයක් කිය නඒකයි මං වේග ී නොදේ. වැැරිිත්ව නෑ ශ්‍රීගක කිරීම එක අප දන්නවාෝ ටකට නයි ලබාගන්න කොච්චරණං සූදුකම්තිීනොදාපෝගිවීමේ හැකියාව ගෙවන්න කැමැතිදග වන්න සූදා නම්ද ආර්ථික සමාජ දේශපාලනික කරුණුකාරණක් ගණනාවක් මතයි ඒක ගණනය කරන්නේ. නෛතිර සරභාවය නිිලන්තරේම නයිකොන්දේසී නයි සදාදාරල් රාච්ි මූල්ලි කටයුතු වෙනස් නොකර අපිට ෙදාවගේ මදත් අදවගේටත් අගවාගන්නන පුුවන් කියෙන මට්ටමට ලබෙනවන තත්ත්වයක් අන්න අඇ තිරසරභාව ඊට පස්ස අබිගත්ත විනේ ගැන රාජමූල්ලි වි පලදා නිසා ස්වාදීන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකෙන අවශ්‍ය නම්ම ශීදත්වේ තවරු කරන්න වඩා සුබර්ලිස වඩාත් යහපත් මට්ටමකින් රාජ්‍යමමුල්්‍ය පවත්තානය තුයි අපි අවසාන්ට කතාගරේ රාජ්චමූල්්‍ය අවකාශය. රජමූලි තිරසරභාවීටයි රාජ්මූලි තත්තුවටයි අවහිරයක් නන පරිදිී ස්වාදීනව රජී තීරණ ගන්නට තියෙන ඉඩ ප්‍රස්ථාව. රාජ්‍ය ආදයම් රාජ්‍ය වීදම් රාජ්‍ය අයවෑ යෝජනා තීරණ නය වැනී හැම කටයුත්තකදිම ස්වාදීනව රජයටට අවශ්‍ය පරිදි තිීනු තියෙන ගණට පහසු පරිසරයක් පැවතීම ෆ්‍රරාජ්මූල්්‍යි අවකාශය දැ. අපි මෙතනෙන් මේ පරිච්ේදය අවසංකරනව මේ පරි්චේදය වගේම මේ පාඩම අවසානයි. නමුත් අට වෙන එකකට තව අපිට එක පාඩමක් තියනවා ඉගෙනගන්න. අපි නැවත මොනගැහැමු එතනදී ඉට පස්සේ අටනි අටවෙනි පාඩම ඉරුණාම අවට පුළුවන් විාග පශ්වත්තර සාකච්ඡා කරලා ජාත්‍යන්තර වෙනදාාම් විදේශ වෙනදාහම අන්තර ජාතික විරධම කියන නම නීකගේ රයන්න හොඳයි එමනං නැවතපින් මුණගසිමු එතෙක් ඔබට චයි.